වැදගත්ම කාරණාවක් තියෙනවා රෙසලියුෂන් එකක්. රෙසලියුෂන් එකක් මොකද්ද? රෙසලියුෂන් එක පාස් කරනවා කියන්නේ මොකද්ද? අපි කලින් වීඩියෝස් වලදී ඔයාලට ඇහිලා තියෙ මං කියන හැමතිස්සම ස්පෙෂල් රෙසලියුෂන් එකකින් ඩිරෙක්ට් එකනේ පාත් කරගන්න නම් ස්පෙෂල් රෙසලියුෂන් එකක්. රිමූව් කරන්න පුළුවන් ස්පෙෂල් රෙසලියුෂන් එකකේ. මොකද්ද මේ ස්පෙෂල් රෙසලියුෂන් එක කියලා කියන්නේ? අපි ස්පෙෂල් රෙසලියුෂන් ගැන කතා කරන කලින් මුලින්ම අයිඩියාක් ගමු මොකද්ද රෙසලියුෂන් එක කියලා කියන්නේ කියලා. රෙසලියුෂන් එක පාස් කරගන්න කොයි වෙලාවටද? When at shareholder meeting. shareholder meeting එකේ තමයි රෙසලියුෂන් එක පාස් කරගන්නේ. ඒ රෙසලියුෂන් පාස් කරගන්නේ for the management and continuance of the company. දැන් සමාගම පවත්වාගෙන යන අපිට decisions ගන්න ඕනේ. දැන් director කෙනෙක් appoint කරන්න, dividends බෙදන්න, සමාගමේ නම වෙනස් කරන්න, මොකක් හරි contract එකක එළඹෙන major transaction එකට මේ ආදී විදිහට company එකේ පැවැත්මට management සහ continuance එකට decisions ගන්න වෙනවා. ඒ decisions ගන්න නම් resolution එකක් තුලින් තමයි, එහෙම නැත්නම් ඡන්දයක් තුලින් තමයි ඒක pass කරගන්න පුළුවන්. ඒක උකට තමයි සරලව resolution එකක් කියලා කියන්නේ. resolutions වර්ග දෙකක් තියෙනවා. special resolution සහ shareholders resolution in writing කියලා. අපි මේකට කියනවා resolution in lieu of meeting කියලා. අපි ඒක මේ වර්ග දෙක ගැන ඉස්සරහදී කතා කරමු. ඇයි මෙහෙම විවිධ වර්ග තියෙන දැන්? ස්පෙෂල් රෙසලියුෂන් කියලා තියෙන්නේ ඇයි? ෂෙයාර්හෝල්ඩර්ස් රෙසලියුෂන් ඉන් රයිටින් කියලා තියෙන්නේ ඇයි? නැත්නම් එහෙම නැත්නම් ජෙනරල් රෙසලියුෂන් කියලා තියෙන්නේ ඇයි? මේ විදිහට විවිධ වර්ග තියලා තියෙන්නේ එක එක ඩිසිෂන්ස් වලට තියෙන බර, ඒකේ තියෙන වැදගත්කම වෙනස් නිසා. ඉතින් ලොකු වැදගත්කමක් තියෙන ඒවට 150ක සරල බහුතරයක් ලබාගෙන හරියන්නේ නැහැ. ඒකට ස්පෙෂල් රෙසලියුෂන් එක පාස් කරන්න ඕනේ. ඉතින් අර මේ විදිහට වෙනස්කම් තියෙනවා, විවිධ ටයිප්ස් තියෙනවා. ඒ අදාළ ගන්න ඩිසිෂන් එකේ ඉම්පෝර්ටන්ස් එක සහ ඒකට තියෙන වේට් එක මත. දැන් අපි මුලින් බලමු ස්පෙෂල් රෙසලියුෂන් එක කියන්නේ මොකක්ද කියලා. ස්පෙෂල් රෙසලියුෂන් එක සම්බන්ධයෙන් සෙක්ෂන් 143 පැහැදිලිව දක්වලා තියෙනවා. A resolution shall be a special resolution when it has been passed requirements දෙකක් දක්වලා තියෙනවා. By a majority of 75% 75%කට වඩා of those shareholders entitled to vote and voting on the question. 75%කට වඩා ඡන්දයක් තියෙන votes තියෙනෝනේ අදාළ decision එක සම්බන්ධයෙන් සහ ඒ voting එක ගන්න ඕනේ at a general meeting of which not less than 15 working days notice specifying the intention to propose the resolution at a special resolution has been duly given. ඒ කියන්නේ ජෙනරල් මීටින් එකදී එක් කරගන්න ඕනේ. එතකොට ඒක නෝන් ජෙනරල් මීටින් එකක් වෙන්න පුළුවන්, EGM එකක් වෙන්න පුළුවන්. හැබැයි දවස් 15කට කලින් නෝටිස් එකක් දීලා තියෙනවානේ by stating the intention to propose the resolution as a special resolution. දාට මතක ඇති ඩිරෙක්ටර් කෙනෙක් appoint කිරීම සහ ඩිරෙක්ටර් කෙනෙක් remove කිරීම සම්බන්ධයෙන්ුත් අපි මේ special resolution ගැන කතා කරා. මම එතනදී කිව්වා මතක ඇති ඩිරෙක්ටර් කෙනෙක් ඉවත් කරනවා නම් දින 15කට කලින් ඒ පිළිබඳව නෝටිස් එකක් දෙන්න ඕනේ. ඒ අදාළ හේතුව දක්වලා මෙන්න මේ අදාළ ඩිරෙක්ටව රිමූව් කිරීම සම්බන්ධයෙන් අපි මේ මීටින් එක කෝල් කරන්න කියලා. ඉතින් ඒ ස්පෙෂල් රෙසලියුෂන් එක පාස් කිරීමේ අවශ්‍යතාවය නිසා අපි ප්‍රොවයිසෝ එකේදී කියනවා මේ සෙක්ෂන් 143 රෙසලියුෂන් කැන් පාස් ඉන් අ ෂෝට් නෝටිස් ඉෆ් ෂෙයාර්හෝල්ඩර්ස් ඔෆ් 85% හැවින් වෝටින් රයිට්ස් ඇටෙන්ඩ් ඇන් වෝට් වෝටින් රයිට්ස් ඇන් ඇටෙන්ඩ් ටු වෝට්. ඒ කියන්නේ 85% ප්‍රමාණය. දැන් මෙතන සාමාන්‍යයෙන් නම් ස්පෙෂල් රෙසලියුෂන් එක පාස් කරන්න 75% තිබ්බම ඇති. නමුත් මේ මිනිමම් රික්වයර්මන්ට් එක ෂෝට් පීරියඩ් එකේ දවස් 15ක රික්වයර්මන්ට් එකක් නැතුව ඊට අඩු ප්‍රමාණයකදී ස්පෙෂල් රෙසලියුෂන් එක පාස් කරන්න පුළුවන්. 85% මෙතනදී ඡන්දය ප්‍රකාශ කරොත් in favor of that decision. හරි. ඉතින් ඕක තමයි ස්පෙෂල් රෙසලියුෂන් කියලා කියන්නේ. ඕක තමයි සෙක්ෂන් 143 කියන්නේ. රික්වයර්මන්ට්ස් දෙකක් තියෙනවා. 75% voting rights ඉන්න ඕනේ සහ මේක දින 15ක නෝටිස් එකක් දීපු ජෙනරල් මීටින් එකකදී තමයි මේ රෙසලියුෂන් එක පාස් කරගත යුත්තේ. ඊළඟට අපි කතා කරන්නේ shareholders resolution in writing. එහෙම නැත්නම් අපි මේකට කියනවා circular resolution. එහෙම නැත්නම් resolution in lieu of meeting. meeting එකක් පවත්වන්නේ නැතුව document එකක් sign කරලා ඒක circulate කරලා shareholders ලා අතරේ decisions ගැනීමක් තමයි මෙතන තිබෙන්නේ. කියන්නේ physically meet වෙන්නේ නැතුව ඒ අදාළ document එක හැමෝම අතර circulate කරලා ඔවුන්ගේ sign එක අරගෙන decision ගැනීමේ මේකක් තමයි shareholders resolution in writing කියලා කියන්නේ. මේ අටතේදී companies act එකේ කියනවා annual general meeting එකක්, එහෙම නැත්නම් general meetings පැවැත්වීම අනිවාර්ය නැහැ. ඒ general meeting එකේදී සිදු කළ යුතු හැම කාරණාවක්ම resolution
ඉන්රයිටින් එයාලට ඒ දේවල් ගන්න පුළුවන් නම් ආයි ෆිසිකලි ඇවිල්ලා හම්බෙලා කතා කරලා ඩිසිෂන්ස් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැයි කියලා කම්පැනි සෙක්ට් එකේ දක්වනවා. මේක සෙක්ෂන් 144 ත් පැහැදිලිව දක්වලා තියෙනවා. එතනදි කියනවා resolution in writing signed by not less than 85% of the shareholders who would be entitled to vote on that resolution, who together hold not less than 85% of votes entitled to cast on the resolution, shall be valid as if it has passed as a meeting of the shareholders. එකනේ මේ විදිහට 85% ප්‍රමාණයක් වෝට් කරන්න පුළුවන් සහ 85% shareholdersලා විසින් සයින් කරොත් එහෙම යම්කිසි ඩොකියුමන්ට් එකක් in favor of එයාදල ඩිසිෂන් එක සම්බන්ධයෙන් ඔවුන් සයින් කරනවා නම් ඒක සමාන වෙනවා මීටින් එකදී ගත්ත ඩිසිෂන් එකට සමානවම සමාන වටිනාකමක් ලැබෙනවායි කියලා සෙක්ෂන් 144 දක්වලා තියෙනවා. ඉතින් ඕක තමයි shareholders resolution in writing. එහෙමත් නැත්නම් resolution in lieu of meeting. meeting එකක් නැතුව තීරණ ගැනීමේ හැකියාවක් company sector එකෙන් ලබාලා දීලා තියෙනවා. ඉතින් ওই දේවල් ටික තමයි අපිට